සමදා සමහන් සමදා සුවෙන් මේවසරේ අවස්ථා තුනකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දුන්නා. ඒ පෙබරවාරි 15 ජූලි 1 සහ අද දිනේදී අද ගාස්තු සංශෝධනය අනුව ගෘහස්ථ කාණ්ඩයේ මුල් ඒකක 30ට අදාළව දැනට එක් ඒකකයක් සඳහා අය කරන රුපියල් 10ක ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ දමා තිබෙනවා. එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුවද රුපියල් 150 සිට රුපියල් 180 දක්වා රුපියල් 30කින් ඉහළ යනවා. ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයට අය කරන රුපියල් 25ක ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නංවා තිබෙනවා. ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ඒකකයට අය කරන රුපියල් 35ක ගාස්තුව රුපියල් 41 දක්වා වැඩි කෙරෙනු ඇති. එහි ස්ථාවර ගාස්තුවද රුපියල් 80කින් එනම් රුපියල් 480 දක්වා වැඩි කර තිබෙනවා. ඒකක 181ට වැඩි ඒකකයක් සඳහා පැවති රුපියල් 75ක ගාස්තුව ඉහළ නංවා ඇත්තේ රුපියල් 89 දක්වායි. එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුවද රුපියල් 2000 සිට රුපියල් 2360 දක්වා ඉහළ යනු ඇති. මීට සමගාමීව ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා විදුලි ගාස්තුද ඉහළ නංවා තිබෙනවා. එහි පළමු ඒකක 30 සඳහා ඒකකයකට අය කළ රුපියල් 10ක ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කර ඇති අතර රුපියල් 150ක් පැවති ස්ථාවර ගාස්තුවද ඉහළ ගොස් ඇත්තේ රුපියල් 180 දක්වායි. මීට සමගාමීව කර්මාන්ත සහ හෝටල් සඳහා විදුලි ගාස්තු ඉහළ දමා තිබෙනවා. යනුව ඒකක 300 හෝ 300ට අඩු කාණ්ඩය සඳහා රුපියල් 18ක්ව පැවති ඒකකයක මිල රුපියල් 20 දක්වාත් ඒකක 300ට වැඩි ඒකකයක මිල රුපියල් 25 සිට 28 දක්වාත් ඉහළ නැංවෙනු ඇති. ජූනි මාසේ 14%කින් බෙල අඩු කරලා 18%කින් ආය වැඩි කරනවා කියන්නේ 14%කින් වැඩි කළා වගේ. හැබැයි ජූනි මාසේ ඒ අඩු කිරීම නොකර හිටියා නම් අපිට දිගටම යන්න තිබුණා. ඉතින් දැන් අඩු කරගත්ත එකේ අර මුදල් අඩු වුණා. අර මුදල් සපයා ගැනීමේ වෙන ක්‍රමවේදයක් නැහැ. ඉතර මේකට මහා භාණ්ඩාගාරයේ මැදිහත් වුණා. දැන් මහා භාණ්ඩාගාරයේ මැදිහත් වෙන්නේ නැහැ. මහජනතාවත් විදුලි බල මණ්ඩලයත් අතර ගනුදෙනුවක් තමයි මේක තව සම්පූර්ණ කියන්නේ. මේ විදුලි බිල වැඩි කිරීම සාධාරණයි කියලා හිතනවද? කාණ්ඩ වශයෙන් ගත්තොත් ඩොමෙස්ටික් කියන්නේ තමයි 18%, ඉන්ඩස්ට්‍රි කියන එකට 12%. තාමත් ඉන්ඩස්ට්‍රි මං හිතන්නේ ජනවාරි බිලට වඩා 2%ක් අඩුවෙන් ඉන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.